ලෝක ඉතිහාසයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව යලිත් පළමු වතාවට මුළු ලෝකයේම එක ව්‍යසනයකින් පීඩා විඳින තත්ත්වයට පත් වෙච්ච වකවානුවක අපි ඉන්නේ. ඒ තමයි COVID-19 නැත්නම් කොරෝනා වසංගතය කියලා අපි හඳුන්වන මේ මහා බරපතල රෝගී තත්ත්වය. දැන් මේක සමාජය දුබල කරලා උද්දල් කරලා දාලා තියෙන්නේ දිලිඳු ධනවත් බේදයකින් තොරව. ඒක ඇමරිකාවටත් ප්‍රංශයටත් ජර්මනියටත් එක්සත් රාජධානී ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල් වලටත් අපි වගේ සමදාම සංවර්ධනය වෙන රටවල් වලටත් අසංවර්ධිතයයි නම් කරනු ලැබු රටවල් වලටත් මේ කාටත් එකසේ පොදුයි. මේ කොරෝනා වෛරසය ගැන කතා කරන එක් අවස්ථාවක ඉන්දියාවේ ඉන්න ප්‍රමුඛ නිර්මාණකාරයෙකු වන අරුන්දති රෝයි කියනවා කොරෝනා වෛරසයේ ප්‍රශ්නයක් ඒක ඇත්ත. හැබැයි කොරෝනා වෛරසය අපිට නව ප්‍රවේශයක් නව ద్వාරයක් බවට පත් කරගන්නට පුළුවන් කියන කාරණේ. ඇයි කියන්නේ ලෝකේම අර්බුදයට ලක් කරපු මේ වයසංගතය තුළ නිර්මාණශීලීව කටයුතු කරන්නේ නම් අපට අලුත් දොරටු විවර කරගන්න පුළුවන් කියන එක. දැන් මේක එක්තරා විදිහක අපිට අදාළ කාරණයක්. මොකද අපි මේ කතා කරන මාතෘකාවන්ටත් මේක අදාළයි. ඔබ දන්නවා ලංකාවෙත් දැන් මේ තාක්ෂණ විප්ලවයත් එක්ක මෑත කාලීනව ලංකාවේ හැම නිවසකම බොහෝ නිවස්වල දැන් තමයි ඒකේ සැබෑ අර්බුද අපිට මතුවෙන්නේ. පරිගණකයක්, ලැප්ටොප් එකක්, එහෙමත් නැත්නම් ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන් එකක් බොහෝ නිවස්වල අඳුම ගාන එක්කෙනෙක් අත හරි තිබුණා. නමුත් කොරෝනා වෛරසයත් එක්ක අධ්‍යාපනයේ අර්බුදයකට මුහුණ දෙනවා. පන්ති කාමරය තුල විශ්වවිද්‍යාල දේශන ශාලාව තුළ තවදුරටත් සිසුන් රැස් කර අධ්‍යාපනය ලබා දෙන්නට බැරි මට්ටමක් පැමිණීමත් සමග අපිට තාක්ෂණයට මාරු වෙන්නට වෙනවා ලෝකයේ අනිත් රටවල් වලට වගේම. මේ තාක්ෂණයට මාරු වීමේදී එතෙක් ගෙවල් වල දෙමව්පියන්ගේ තහනම් භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙ ළමුන්ට තහනම් භාණ්ඩයක් බවට පත් වෙලා තිබිච්ච ස්මාර්ට් දුරකථන නැත්නම් ජංගම දුරකථනය දරුවන්ට දෙන්නට දෙමව්පියන්ට සිද්ධ වෙනවා. මේකේ ඇතිවෙච්ච යහපත් ප්‍රතිඵල හැටියට අපි දැක්කේ Zoom තාක්ෂණය හරහා ළමයින්ට අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාම. ඒ අර්බුදය වුණේ සඥා හරියට ක්‍රියාත්මක නොවීම නිසා නිවැරදිව පාඩම් ග්‍රහණය කරගන්නට ඒවට සම්බන්ධ වෙන්න බැරියයි එන මැසිවිල්ල. මේ දෙක අතරේ ඇතිවලා තියෙන නව තත්ත්වයක් පිළිබඳව මේ ඉතා මෑතක මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මනෝවෛද්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන මගේ මිත්‍ර වෛද්‍යවරයෙක් වරක මට පැවසූ. මට පැවසූ දේ තමයි ඔහු හමුවීම සඳහා උපදේශනයන්ට පැමිණෙන සැලකිය යුතු පිරිසක් තරුණ තරුණයන් කියන්නේ යෞවන වයසේ පසුවන උදාහරණයක් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සූදානම් වරය. ඔහු කියනවා ඇතැම් මේ සිසු සිසුවියන් මේ යෞවන යෞවනියන් ඔහුට කියන දෙයක් තමයිලු ડોක්ටර් අපි ඇබ්බැහි වෙලා මේ දුරකථනයට අපිට මේකෙන් අත මිදෙන්නට බෑ. මේකෙන් මිදෙන්න විදියක් අපිට කියන්න. ඔහු මට කිව්වා හැබැයි වාසනාවට මේ දරුවන්ට තේරෙනවා තමයි ප්‍රශ්නෙකට මූණ දීලා ඉන්නවා. ඒක නිසා මේකෙන් ඔවුන්ව ගලවා ගැනීම ඉතාමත්ම පහසුයි කියලා. මේකේ බරපතල ව්‍යසනකාරී තත්ත්වයන් තියෙනවා. දරුවෝ මේක හරහා Taman භාවිතා නොකළ යුතු අඩවි Taman පිවිසිය යුතු නැති අඩවි කරා පිවිසීමට මේ තාක්ෂණය භාවිතා කරමින් ඉන්න ඔබ දන්නවා අපට වඩා මගේ પરම්පරාවට වඩා ඊට පසු પરම්පරාවල් තාක්ෂණයත් එක්ක සමීපයි. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ නිසා අපිට තවත් දරුවන්ව තාක්ෂණය නෑත් කරන්නට බෑ. ඒක නෙමෙයි කළ යුතු දේ. එවනම් අපි දරුවන්ට තාක්ෂණය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දෙන්නට ඔවුන් අධීක්ෂණය කරන්නට ඕනේ. ඔවුන් සමග ඉන්නට ඕනේ. ඔවුන් මෙහෙවන්නට ඕනේ. ඒ හැර ඔවුන්ට තාක්ෂණය ප්‍රතික්ෂේප කරන තත්වයට පත් කිරීම නැත්නම් ඔවුන් තාක්ෂණයෙන් ඈත් කිරීම කියන එක අප කෙසේවත් නොකළ යුතු දෙයක්. ඒක ඊට වඩා හානිකර ප්‍රතිඵල අපිට ලබා දෙන්නට පුළුවන්. මේකෙදී අපිට තියෙන විකල්ප මොනවාද? මම හිතනවා එක් විකල්පයක් තමයි නැවත වතාවක් දරුවා නිවසේදී පොතපතට සිනමා පටයකට වැනි විවිධ හරවත් වැඩ සඳහා යොමු කිරීම. මේක හැබැයි දැන් තවදුරටත් අපිට කරන්න වෙන්නේ දරුවට පොතක් අතර දීලා කියවන්න කීම තුලම නෙමෙයි. මං හිතන්නේ කියවීම කියන පුරුද්ද දරුවන් තුල ඇති කරන්නට අපි පෙළඹීම් කරන්නට වෙනවා. දැන් පසුගිය කාලේ දැන්ට වසර ගණනාවකට පෙර ජල විදුලි බල ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ ලංකාවේ විදුලි කප්පාදුවක් ඇති වුණා. විශාල වශයෙන් රාත්‍රී කාලයේ පැය 2-3 විදුලි කපන්නට පටන් ගත්තා. මේ විදුලි කප්පාදුව වෙලාවේදී අප පෞද්ගලිකව දැකපු දේ තමයි බොහෝ අය නැවත පොත් කියවීමට පෙළඹුණා. පොත් කඩවල පොත් අලවිය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වුණා කියලා පොත් කඩකරුවන් අපිට කියන්නට පටන් ගත්තා. පොත්හල් කරුවන් අපිට කියන්නට පටන් ගත්තා. මේ මිනිස්සු විකල්ප සොයාගෙන ගිය විදිය. ඒ නිසා මං හිතනවා මේ මොහොතේ අපි දරුවන්ට කියවීම කියන එක නැවත සමීප කරවීම
සඳහා වැඩිහිටියන් හැටියට මැදිහත් විය යුතු අවස්ථාවක්. හැබැයි මේක කිසිසේත්ම දරුවෙකුට පොතක් අතරගෙන හින්දිලා මේ පොත ඔයා කියවන්න ඕන කියලා නියෝගය හරහා කරන්නට පුළුවන් කමක් නැහැ. නියෝගය දුන් පමණින් දරුවා කියවන්නට පෙළඹෙන්නේ නැහැ. මොකද ඊට වඩා පහසු මෙවලමක් දරුවා අත තියෙනවා. ඒ වගේම දවල් දවසේ දීමාපියන් නිවසින් පිට ඉන්නේ. ඔවුන් දවසේ රාජකාරි වලට යනවා. ඒතොර දරුවාට අපි දුරකථනේ දීලා යනවා. ඒ දුරකථනේ දීම ඇතුලේ දරුවාට තාක්ෂණ මෙවලම සනීප වෙනවා. පෙර නොදුන්න ලැප්ටොප් එක අපේ අධීක්ෂණය හරි තිබිච්ච ලැප්ටොප් එක දරුවාට දීලා අපි දරුවා ගෙදරින් යන්නේ. ඒක නිසා දරුවාට වෙන නිදහසක් තියෙනවා. ඒකෙදි අපි දරුවාට මේකෙන් ගැලවෙන්නට මාර්ගය සකසා දෙන්නට පුළුවන්කම තියෙන්නේ දරුවාට ඊට වඩා ලෝකයේ විචිත්‍රවත් හැටියට දකින්නට පෙළඹීම තුළ පමණයි. ඒ නිසා මං හිතන්නේ කියවීම කියන එක හුදෙකලා කියවීමකට වඩා බෙදා හදාගෙන කියවීම, කියවීම පිළිබඳ සාකච්ඡා කිරීම, දරුවන්ට ගෝචර වන නිර්මාණයන් සොයා දීම, දරුවන්ට බලන්නට හොඳ දරුවන් දෙමාපියන් එකට නරඹමින් සාකච්ඡා කරන්නට පුළුවන් අලුත් දේවල් ගැන කතා කරන්න පුළුවන් සිනමාපට වගේ දේවල් දරුවන්ට සමීප කරන විශේෂයෙන් ලැප්ටොප් එක වගේ උපකරණ හරහා අපිට එතනට යන්නට පුළුවන්. මෙන්න මේ විකල්ප මාධ්‍යයන්ට නැවත අපි යොමු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා. මේකට අපි පෙළඹෙන්නේ නැත්තම් අපි කොච්චර දුක් ගැනවිලි කීවත් වැඩක් නැහැ. දරුවා තාක්ෂණය නිසා නොමග ගිහිල්ලා කියලා. මොකද දරුවන්ට වෙන යන්නට මගක් නැහැ. විශාල වශයෙන්ම මේ ව්‍යසනය හමුවේ දරුවන් සහ දෙමාපියන් පවුල සීසීකඩ වන තත්යක් නිර්මාණය වෙමින් තියෙන විශේෂයෙන් දෙමාපියන් ආර්ථික යුද්ධයට යන්නට ඕනේ. දරුවන්ට පාසල නැහැ, විශ්වවිද්‍යාලය නැහැ, දරුවන්ට වෙනම ලෝකයක් නැහැ, නිවසින් බැහැරව යන්නට විදිහක් නැහැ. නිවස් තුල දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩ වෙන අවස්ථා පිළිබඳ වාර්තා වෙමින් තියෙන විශේෂයෙන් වෙනත් රටවල නම් මේ විදිහේ පිළිබඳ සමාජ සමීක්ෂණ පවා කරමින් තියෙනවා. මේ කොවිඩ් වසංගතය හමුවේ කොහොමද දරුවන්ගේ මානසික තත්ත්වයන් වෙනස් වෙන්නේ? පවුල් අතර ගැටුම්, පවුල් තුල ගැටුම් ඇති වෙන්නේ කොහොමද? පවුලේ සමාජිකයන් අතර කොහොමද අර්බුද හටගන්නේ කියලා ලෝකේ දියුණු රටවල සමීක්ෂණයන් පර්යේෂණයන් කරමින් තියෙනවා. නමුත් අපි 요거 ගැන හිතලවත් නැහැ. ඒ වෙනුවට අපි දුක් ගැනවිලි කියමින් ඉන්නවා. ඒක නිසා මං හිතනවා නිර්මාණ කරුවන් කරන නිර්මාණ දරුවාට සමීප කරවීම සඳහා යම් අවබෝධාත්මක වැඩපිළිවෙලක් වැඩිහිටි પરම්පරාව තුල තිබිය යුතුයි. මේක සූම් තාක්ෂණය හරහාම අපිට කරන්නට පුළුවන්. මං කියන්නේ තාක්ෂණ අපි ආයතන භාවිතා කරමු කියලා උදාහරණයක් ඇරෙද්දී යම් කිසි කෘතියක් පිළිබඳ දරුවන් සමග කතා කරන්නට කිසියම් කෘතියක් අපි යෝජනා කළා පාඨක ප්‍රජාවට. ඔබ මේක කියවන්න. මේ පිළිබඳව අපි සූම් තාක්ෂණය හරහා යම් දිනක කතා කරනවා. මෙන්න අද තමයි දවස. මේ පිළිබඳව අපි කතා කරමු. මේකට විවිධ වයස් කාණ්ඩ සම්බන්ධ කරන ඔවුන්ට ගැළපෙන කෘතීන් තෝරාගෙන මේ පිළිබඳ සාකච්ඡාවක් කරමු. ඒ සාකච්ඡාව ඇතුළතදී දරුවන්ට කතා කරන්නට වැඩි අවස්ථාවක් දෙමු. ඔවුන්ගේ අදහස් වලට කන් දෙමු. මීතා මෑතක මේ තාක්ෂණය හරහා වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරපු වෙලාවක අවුරුදු 23ක තරුණයෙක් අපට කියපු දෙයක් තමයි අපිට කියවන විදිය අපි පෙර પરම්පරාවට වඩා වෙනස්. අපි තාක්ෂණයත් එක්ක ඉන්නේ. ඒක නිසා මේ වැඩිහිටි પરම්පරාවයි අපි අතර අප දකින්නේ කිසියම් විවේචනාත්මක ආකල්පයක් විතරයි. මේ ළමයි හරියට කියවන්නේ නැහැ, ළමයි වැඩක් නැහැ, දැන් ළමයි දේවල් හොයන්නේ නැහැ. එහෙම විවේචනෙන් අපිට එල්ල කරනවා මිසක් අපිව ආමන්ත්‍රණය කරන යතුරු වැඩිහිටි પરම්පරාවට නැහැ. මේක සත්‍ය කතන්දරයක්. අපේ ඊළඟ પરම්පරාව ආමන්ත්‍රණය කරන යතුරු අපි ළඟ නැහැ. මෙන්න මේ යතුරු අපි හොයා ගන්නට ඕනේ. ඒක නිසා මං හිතනවා කියවීම කියන කාරණේදී කියවීම තවදුරටත් අපි හුදෙකලා දූපත් වගේ කියවීමෙන් බැහැර වෙලා කියවන දේ පිළිබඳව සාකච්ඡා කරන සම්ප්‍රදායක් පවුල තුල සමාජය තුල ඇති කර ගන්නට පුළුවන්. මේ වෙද්දි ලංකාවේ සූම් තාක්ෂණය හරහා විවිධ කණ්ඩායම් අතර සාහිත්‍ය සංවාද පැවැත්වෙනවා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මම දකින දේ තමයි තවමත් අපි මේ සංවාද පවත්වාගෙන යන්නේ සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන, ඒ පිළිබඳ ප්‍රමාණික දැනුමක් තියෙන කණ්ඩායම් එක්ක. අපි මේක මෙතනින් එහාට අරගෙන යන්න ඕනේ. ළමුන් උදෙසා වැඩසටහන් නිර්මාණය කරන්න ඕනේ. ළමුන් උදෙසා කියවීම සැසි අපි සංවිධානය කරන්නට ඕනේ. ළමුන්ගේ හඬට කන් දෙන්නට ඕනේ. ළමුන්ගේ නිර්මාණ අගයන්නට වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. ඕන්න මේ සාකච්ඡාවට සජීවීව සම්බන්ධ කරගන්නට ඕනේ. ඒක නිසා මං හිතන්නේ අප කළ යුතු ඇති දේ අන් කිසිවක් නොවේ දරුවන්ව මේ ප්‍රවාහයට සම්බන්ධ කර ගැනීම. එසේ නැතුව ඔවුන්ට තාක්ෂණික මෙවලම් දීලා ඔවුන් ඒ මෙවලම් හරහා සියලු දේවල් නොමගට යන මට්ටමට පත් කරගනී කියලා බලාගෙන ඉඳලා ඔවුන්ට දොස් පැවරීම හෝ අප ගැනම දුක්වීම නෙමෙයි අප කළ යුතු යන්නේ. මේ පිළිබඳව සාමූහික මැදිහත් වීම එක අපිට කරන්නට බැරි දෙයක් නෙවෙයි මං හිතන්නේ. මොකද තාක්ෂණය කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි. තාක්ෂණය කියලා කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. මේ දෙපැත්ත කැපෙන පිහියෙන් හොඳ අතට භාවිතා කරන්නට අපිට පුළුවන් නම් මං හිතනවා මේ තාක්ෂණය නිසා දරුවන් නොමග යනවා කියන චෝදනාවට නැත්නම් ඒ දුක් ගැනවිල්ලට අපිට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා.